1989 දේශපාලන විමුක්ති පෙරමුණක් විසින් දල්දා මාලිගාවේ පෙරහැර කරන්න එපා කියලා අපිට තර්ජනය කෙරුවා. සිරිමල්වත්තේ ආනන්ද මහානායක හඳුරන්ටත් මටත් පලිපාන ත්‍රි චන්දනන්ද මහානායක හඳුරන්ටත් තර්ජනය කරලා ඒගොල්ලන්ගේ ඇඳිරි නීතිය දැම්ම මුළු මහනුවර නගරෙටම. පෙරහැරට සහභාගී වෙන සියලුම කලාකරුවන්ට තර්ජනය කෙරුවා පෙරහැරට සහභාගී වෙන්න එපා කියලා ඒගොල්ලන්ව බය ගැන්. බස්ථානින්ම හතර දෙනාටයි මටයි සිද්ධ වුණා පෙරහැර දේවාල හතර අභ්‍යන්තරයේ දල්දා මාලිගාව යන වහල්කඩින් ඇතුළත. මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් එහෙම කරන්න සිද්ධ වුණේ නැහැ. කුඹල් පෙරහැර පහම පෙරහැර කරනෝ වඩම්මගෙන දල්දා මාලිගාවේ ඇතුලේ හෙවිසි මණ්ඩපයේ වැඩ ඉන්න මාල වටේ තුන් වළල්ලක් මගේ දෑතේ කරනෝ වඩම්මගෙන ඒ කුඹල් පෙරහැර පහත්ම රන්දෝලි පෙරහැර හතරකුත් චාරිත්‍ර අනුව කවිකාර මඩුව හෙවිසි ටික ගහගෙන අපි පෙරහැර මාලිගා ඇතුලේ තුන් වළල්ලක් කරනු කරලා ගෙවද්දුවා. දේවාල හතරටත් සිද්ධ වුණා. රන් ආයුධේ දේවාල වටේ කුඹල් පෙරහැර පහත් රන්දෝලි පෙරහැර හතරත් සිද්ධ කරන්න. මෙන්න මෙහෙමයි අපිට 89 පෙරහැර කරන්න සිද්ධ වුණේ. ඒ වගේම රූණුමා කතරගම දේවාලේ පෙරහැරටත් බෝම්බ ගැහුවා. බෝම්බ ගහලා කීපද තුවාල වුණා. නිසා මෙවැනි සිද්ධියක් තමයි එදා අපේ උතුම් දළදා වහන්සේගේ පෙරහැර රාජරාජ මහාමාත්‍යන්ගේ කාලෙවත් මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. සිංහල බෞද්ධ ව්‍යවස්ථාවේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන රටක මේ මෙහෙම දේශපාලන ත්‍රස්තවාදී ව්‍යාපාරයක් තර්ජනය කර උතුම් දළදා පෙරහැරවත් අපිට කරන්න දුන්නේ නැහැ. ඒ චාරිත්‍ර ටික එදා LTT 1998 ජනවාරි 26 වෙනිදා බෝම්බ ගහන්න ඉස්සෙල්ලා 89 පෙබරවාරි 8 වෙනිදා සිංහල බෞද්ධ කියාගන්න දේශපාලන ත්‍රස්තවාදීන් විසින් මාලිගාවට පහර දුන්නා.